කොද සරත් ෆොන්සේකා කියන්නේ සිංහ රජමේන්තු මගේ ජේසුනිල් ධාරී. ඔහුත් එක්ක මම වැඩ කරලා තිබෙනවා. ඔහු ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාධිපති නායක ලෙස ඉන්න කාලේ ඔහුගේ නීති නිලධාරී මම ලීගල් ඔෆිසර්. එයා ගැන මම තරම් කවුරුත් දන්නේ නැහැ. හදලා එතකොට මේක වෘත්ති ආචාර ධර්ම වලට පටහැනි වෙනවා. ඒ ෆයිල් වල තිබ්බේ වහිලි දරව කරොත් ඒ නිසා මම ඒ ගොනු වල තියෙන වහිලි දරව කරන්නේ නැහැ. හැබැයි ගොඩක් දේවල් මම දන්නවා. එකක් දන්නවා. ඔහු තමාගේ බලය පාවිච්චි කරලා අහිංසක නිලධාරීන් සිය ගණනක් ගෙදර යවපු කෙනෙක්. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි. කාන්තා සෙබලියෝ කියපු කාරණා නිසා එකක් කියන මේක නොකිය බෑ. මේක ප්‍රසිද්ධ නඩුවක්. කර්නල් සිරිපෙරණ කියලා නිලධාරියෙක් හිටිය ස්වේච්ඡා බලසේනාවේ දෙවෙනි කාන්තා බලකායේ අනදින නිලධාරියෙක්. එතකොට ඔහු දඬුවම් කරා ඉතාම වැරදි රාශියක් තිබිච්ච කාන්තා සෙබලියෝ දෙදෙනෙකුට. හරි, මේ දෙදෙනාට දඬුවම් කළා, නිර්දේශ කරා මේ අයව හමුදාවෙන් ඉවත් කරන්න. චාචීට් විතරයි 13ක් තියෙනවා ඒගොල්ලන්ට. ඒකේ තියෙනවා කියන්න බැරි තරම්. ඒ කියන්නේ ගණිකාවන් විදියට ඒ අය කටයුතු කරපුවා කියලා සාක්ෂි තියෙනවා. මෙයා තියාගන්න බෑනේ. හරි, එතකොට මොකද අන්තිමට වුනේ? මේක වැරදි කියලා සරත් ෆොන්සේකා අවවාද කරනවා. ඕක අයින් කරගන්න. ඕක අනේ සර් මට ඒක කරන්න බෑ. අන්තිමට නිර්දේශ කරනවා ඉවත් කරන්න. ඉවත් කරන නිර්දේශ කළ තිබියදී අස්කිරීමට ඔන්න වෙන තිබියදී ඔහු බලය පාවිච්චි කරලා අස්කිරීම තාවකාලිකව නතර කළා. වෙනම අපි කියන මහනුවර පැත්තේ තැනක ගෙදරක නවත්වන මේ දෙන්නා. එක්කෙනෙක්ගේ සකල සූර්ය නම. හරි, එතකොට සකල සූර්යයා අනිත් එක්කෙනා ඒ ගෙදරක නවත්තලා ඊට පස්සේ ඔහු ක්‍රමානුකූලව උසර නැගලා ඔහු හමුදාපති වුණාන් පස්සේ අර දෙන්නව නැවතත් හමුදාවට බඳව ගන්නවා. ඒ කාන්තාව දෙදෙනාව එළියට යවන්න කටයුතු කරපු කර්නල් සිරි පෙරේරාගේ ඔහු යවනවා වැටු මොනවද අපි කියනවා වැටු ප්‍රහිත සක්‍රිය සේවයේ මුදු වීම කියලා. ස්වේච්ඡා බලසේනාව යවන්න පුළුවන්. අනේ මේ මිනිස්සයා මේ නිලධාරී අන්තිමට අභියාචනාධිකරණයේ නඩුවක් දානවා. අභියාචනාධිකරණයේ නඩුවක් දාලා අවසානයේදී ඒ බලය කියන්නේ ඒකයි. කොහොම ඉතාලම කනගාටුදායක තත්ත්වය තමයි ජේසු නීතිඥයා පිටරට යනවා මේ නිවාඩුවකට තමගේ කනිෂ්ඨ නීතිඥයාට කියනවා වෙනත් දිනයක් නඩුවක් විවාහ කරන්න ගන්න කියලා. කනිෂ්ඨ නීතිඥයා එහෙම කියද්දි නඩුකාර උන්නාසය අභ්‍යාචනාධිකරණයේ මේ නඩුව නිෂ්ප්‍රභ කරනවා. ජේසු නීතිඥයා නැති කමේ කනිෂ්ඨ නීතිඥයා කියනවා එහෙනම් ස්වාමීනි මම සූදානම් මේ සබ්මිෂන් එක කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම තමයි ඒ නඩුව ඉවරලා. පස්සේ බලනකොට අර සරත් ෆොන්සේකායි අර නඩුකාරුණාසේක ගමේ දෙයියන්ගෙම පිහිටයි. මම මේ එකක් විතරයි කිව්වේ. මේ එකක් විතරයි කිව්වේ. මම බය නැතුව වගකීමක් ඇතුව එකක් කියන්නම්. ඒ තමයි මේ ජෙනරල් පාරමී කුලතුංග. ඔබ දන්නවා හමුදාවේ එවකට හිටපු තුන්වෙනි නිලධාරියා. ඩිප්‍යුටි චීෆ් ඔෆ් ස්ටාෆ්. ඔහු යුද්ධයේ අමාරුම කාලේ ඔහු හිටියේ යුද හමුදා මූලස්ථානයේ. ඒ ඔහුගේ නිල නිවසයි සරත් ෆොන්සේකා හමුදාපති නිල නිවසයි තිබේ යාපතේ. දැන් මේ සරත් ෆොන්සේක මහත්තයා තමන්ගේ සෙල්ලම් වලට මේ ගෙදර මදි වුණා. විශේෂයෙන්ම ඔහු කාන්තාවන් පරිභෝජනයේ බොහොම කෑදර කෙනෙක්. ඉතින් ඒගොල්ලොත් එක සෙල්ලම් කරන්න මේ තනි ගෙදර මදි වුණා. ඒ නිසා පාරමී කුලතුංගට කියනවා ඔයා යන්න මෙතනින් පනාගොඩ කැම්ප් එකේ තියෙනවා කැන්දලන්ද ආමි ක්වාටර්ස් ඒකට. ඔයාගේ ගෙදරත් මට දෙන්න කියලා මේ දෙක ඇමල්ගමේට් කර එකතු කරා. අනේ අර අහිංසක නිලධාරියා තමන්ගේ ජේසු නිලධාරියට කීකරුව යනවා කැන්දලන්ද නිලධාරි නිවාසයට. ඔයගොල්ලෝ දන්න හොමාගම යුද්ධයේ අමාරුම කාලේ ඔහු හැමදාම උදෑසන කැන්දලන්ද නිල නිවාසයේ ඉඳලා තමගේ වාහනයෙන් කොළඹ යුද හමුදා මූලස්ථානට යන වැඩේ ඉවරලා ආයෙ ගෙදර යනවා. මේක බලාගෙන හිටපු කොටින්ට තේරුණා හරි ලස්සන කුංචි දරුවෙක් වගේ අපිට මෙයාව ගන්න පුළුවන් කියලා. මෝටර් සයිකලයක බෝම්බ වැදගෙන ඇවිල්ලා පන්නේ පිටියේදී අනේ අර පාරමී කුලතුංග නිලධාරියගේ වාහනේ හැප්පලා ඔහු මරලා දානවා. එතකොට ඇත්තම කිව්වොත් පාරමී කුලතුංග මිය යාම මරණයට පත් කිරීම සඳහා LTD ත්‍රස්තවාදීන් සම්බන්ධන යම් දෙයක එහි යම් කිසි කොටසක වකීමක් සරත් ෆොන්සේක බාර ගන්නවා. මේක තමයි ඇත්ත කතාව. එතකොට මම දීර්ඝ ලෙස කතා කරන්නේ නැහැ. එහෙව් කෙනෙක් තමයි. දැන් කට්ටිය කියනවානේ මෙයා මේ උපංගේ වීරයෙක් කියලා. මම කියනවා ඔබ නොදන්නා ද්‍රෝහියෙක් සරත් ෆොන්සේකා තුළ හිටියා. ඒක අපි යුද හමුදාව තුළ අපි දැනගත්තා. ඒ විතරක් නෙමෙයි අපි අහලා තියෙනවා ආරක්ෂක මණ්ඩලයේ අන්තිම කාලෙදී ආරක්ෂක මණ්ඩලය ඇතුළේ තමයි යුද්ධ තිබ්බේ. එළිය යුද්ධයට වඩා භයානක යුද්ධයක්. ඇයි? අනේ ආරක්ෂක ලේකම්තුමා නියෝග දෙනවා ගෝඨාභය මහත්මේ මේ විදියට එකතුල වැඩ කරන්න. හැබැයි නාවික හමුදාවයි යුද හමුදාවයි ලොකු තරහ කරන්නාගොඩ සරත් ෆොන්සේකාගේ ගැටුම. මේ නිසා ඇතුලේ ගහ ගන්න මට්ටම බොහොම අමාරුවෙන් තමයි මේ යුද්ධයේ හොඳටම යන කාලේ. ඒක නිසා මම බය නැතුව කියන මේ වෙලාවේ යුද්ධ ඔයිට වඩා කලින් ඉවර කරන්න තිබ්බා. හැබැයි නාවික හමුදාවට මේ යුද්ධ ඉවර කරන්නට අවශ්‍ය කරන සහාය ලබා දුන්නේ නැහැ යුද හමුදා. ඉඩ ලබා දුන්නේ නැහැ. බලයිපා අපිම කරන්නම් කියන මට්ටමේ.
ඒකන නාවික හමුදාව මේකට උදව් කරන එකට සරත් ෆොන්සේකා විරුද්ධයි. මොකද එයාට ඕන තනියම ක්‍රෙඩිට් එක ගන්න. තනියම මේකේ ඔක්කොම මම තමයි දිනුවේ. අවසාන යුද්ධය වල මොකද කරේ? 195ක් යුද්ධය දිනුවේ. අපෙන් මගෙන් යුද හමුදාව නිසා කියලා මතයක් ඇති කරා. අන්තිමට ආව මතයක් අපි සීමලා ගෙනාවෙම නැද්ද කියලා. නාවික හමුදාව STF එක ගුවන් හමුදාව කිව්වා. එතකොට අපි යුද්ධ කරෙම නැද්ද? ඈ යුද හමුදාව විතරද මේක කරේ කියලා මට්ටමට ආවා. දැන් මම මේ කියන්න හදන්නේ එදා ඉඳන් අපි වීරයෝ ලෙස සැලකුවම සරත් ෆොන්සේකා එදා ඉඳන් ඔහු තුල ද්‍රෝහියෙක් ජීවත් වුණා. ඒ ද්‍රෝහියා තමයි CDS කියන තනතුරට ඇවිල්ලා Chief of Defense Staff ආරක්ෂක මාණ්ඩල ප්‍රධානී තනතුරට ඇවිල්ලා එතනින් ඇමරිකාවට ගිහිල්ලා ඒ වෙනකොට තමයි කට්ටිය අර රාජා නීතිඥ රාජා ගුණවත්තුමා ප්‍රකාශ කරා වගේ පොළඹව ගත්තේ මේ ද්‍රෝහිකම දුෂ්ටකම එළියට අරගෙන දුෂ්ට සරත් ෆොන්සේකා එළියට අරගෙන ඔහුව මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්ද්‍රයාව. දැන් අද ඒ දුෂ්ටයා ඒ දුෂ්ටකම වහන් වෙලා නැතුව එලි පිටම එලි දක්වන ඒක නිසා තමයි අද ඔහු කියන්නේ යුද අපරාධ වලට අපේ කට්ටිය සම්බන්ධයි. ජගත් ජයසූරිය සම්බන්ධයි. හැබැයි දැන් හාසිර කාරණේ තමයි යස්මින් සූකා දාපු මේ නඩුවේ නඩුව පැමිණිල්ල කියවිලා නැහැ නේ සරත් ෆොන්සේකා. දැන් ඔන්න නඩු තීන්දුව නඩුවේ පැමිණිල්ල තියෙනවා. පිටු 40ක විතර පැමිණිල්ල. ඊටම කන ගෞරවදායක තත්ත්වය තමයි සරත් ෆොන්සේකාත් ඒකේ චූදිතේ. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු සරත් ෆොන්සේකාත් ඒකේ චූදිතේ. මේ මිනිස්සයා දන්නේ නැහැ ඒක. දැන් මේ මිනිස්සයා හිතුවා සරත් ෆොන්සේකාට ජගත් ජයසූරිය මගේ හතුරනේ. දෙන්නම් ඔබට කියලා සාක්ෂි දෙන්නම් කිව්වා. දැන් තමන්ගේම නඩුවට තමන්ම තමයි සාක්ෂි දෙන්න වෙලා තියෙන්නේ. සරත් ෆොන්සේකාට හරිම හාස්‍යජනකයි කනගාටුදායකයි. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා මේ රටේ පුරවැසියන්ට අතිශය භයානක තත්ත්වයක්. ඇයි ඒ? යුද හමුදාපති හිටපු ආරක්ෂක මාණ්ඩලයක ප්‍රධානී හිටපු සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් ධූරයෙන් ඉන්නේ. ෆීල්ඩ් මාෂල්. ඒක වංචනික ලෙස ගත්ත තනතුරක්. අපේ හමුදාවේ සෙනග නදී එක ගන්න හරි යුද්ධයක් රටවල් දෙකක් අතර යුද්ධයක් කරලා දිනපු කෙනෙකුට විතරයි ෆීල්ඩ් මාෂල් දීලා තියෙන්නේ මේ ලෝකේ. එහෙම නැත්නම් මේ රටක අභ්‍යන්තර ආරගලයක්ම සමනය කරලා ෆීල්ඩ් මාෂල් ගත්ත වෙන කවුරක්වත් නැහැ. එහෙම ගත්ත ෆීල්ඩ් මාෂල් නිලැඳුමින් සිටියදී හමුදාව යුද අපරාධ කරුවන් කියලා කියනවා. හරි භයානකයි. නිලැඳුමින් සිටියදී මතක තියාගන්න. ඔහු නිලැඳුමින් ඉන්නේ. ඒ නිසා යුද හමුදා ප්‍රතිපාව ඌට යටත් මොකද නිත්‍ය හමුදාවේ ඔහු ඉන්නේ. හරි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නිත්‍ය හමුදාවේ කිසිම කෙනෙකුට බෑ කියලා ඡන්දෙල්ල මේ පාර්ලිමේන්තු ඡන්දෙල්ලන්න බෑනේ. හැබැයි දෙයනේ ඔහු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඒක වෙනම එකක්. එතකොට මේක තමයි භයානක තත්ත්වේ. අපේ ආරක්ෂාව අනතුරේ තියෙන එකයි. අතිශය අනතුරුදායකයි. ඊළඟ දේ තමයි අද ඔප්පු වෙලා තිබෙනවා රටට ජාතියට රණවිරුවන්ට හතුරුකම් කරන අය ඉහළම තනතුරෙන් 16 බැති පිළිවෙලින් මේ ආණ්ඩුව පුදනවා. ඔබ දන්නවා මේ ජෙනරල් ජයනාත් ජයවීර කියන නිලධාරියා හරි ජයනාත් පෙරේරා කියන නිලධාරියා ඔහුව යුද හමුදාවෙන් නෙරපුවා දේශපාලනය කරා කියලා සරත් ෆොන්සේකාත් එක්ක. ඔහු ඇමරිකාවට ගියා. ඇමරිකාවට ගිහලා ඇමරිකානු ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකේ ඔහු පිටු 75ක මේ ඇෆිඩවිට් එකක් දිවුරුම් ප්‍රකාශයක් දෙනවා අපේ යුද්ධය අවසන් භාගයේදී රණවිරු යුද අපරාධ කරා කියලා. ඔහු ආණ්ඩු පෙරළියත් එක්ක රෙජීම් පෙරළියත් එක්ක ඔහු ලංකාවට එනවා. අවුරුදු 5ක හිඟවැටුප් එක්ක උසස් වීම එක්ක ඔහුට දෙනව තනතුරක්. ඒ තමයි පකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස්. වෙනත් නමකු දැන් මාරු කරලා තියෙනවා. දැන් ඔහු මෑතකදී පකිස්තානු නියෝජ්‍ය කොමසාරිස් තනතුරේ සිට පකිස්තානු මහ කොමසාරිස් බවට පත් වෙනවා. ඒ නිසා මව්බිමට රණවිරුවන්ට ද්‍රෝහිකම් කිරීම තමයි අද දහසින් බැඳිලි තනතුරු ලබන්න සුදුසුකම්. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේක ජාතික ආරක්ෂාවට දැවන තර්ජනයක්. ඒ නිසා මේ වෙලාවේ අපි සූදානම් මේ ඇත්ත කතා කරන්න. ඒ නිසා මේ වෙලාවේ අපි ඉල්ලනවා මේ රටේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිතුමනි ඔබ මෑතකදී විජේදාස රාජපක්ෂ මෙතුමාව නිරපුවා. අසංග රහුව ඉල්ලවන්න. මොකද්ද හේතුව? දැන් තලතා අතුකෝරවල කියන විදිහට කැබිනට් එකේ සාමූහික වගකීම කරේ නැහැ කියලා. ඒ කියන්නේ කැබිනට් එක සාමූහිකව හොරු ආරක්ෂා කරන තීන්දුවක ඉන්නකොට රවි කරුණානායකලා හොරු කියන එක වැරදි. කැබිනට් එක සාමූහිකව මේ රටේ සම්පත් විකිණීම හොඳයි කියනකොට වරාය විකිණුනේ හොඳයි කියන එක වරාය විකිණීම අපරාධයක් ඒක නීතියේ වැරදි කියන එක ඒක සාමූහික වගකීම් උල්ලංඝනය කරන. අන්න ඔය වරදවල දෙක නිසා අද විජේදාස රාජපක්ෂ ඉවත් කරන්න ඔබතුමා අත්සන් කරා නම් මම අහනවා මේ රටට ද්‍රෝහි වෙලා රණවිරුවන් පාව දීලා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට පිස්සෙක් ඒ වගේම මේ චීවරධාරියෙක් කියලා අපහාස කරපු සරත් ෆොන්සේකා කොහොමද මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ? එහෙමනම් මං අහනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ඔය මේ සුසිල් ඇතුළු අපේ ඔය තියෙන අපේ නිමල් සිරිපාලද අනුර ප්‍රියදර්ශන ඔය ඉන්න අපේ ඇමතිතුරු ඉන්නවනේ බුලත් කොලින් ගිය කට්ටිය. ඒ කට්ටියගෙනුත් අහනවා ඔබත් සාමූහිකව කැබිනට් වගකීමක් ඔබට තියෙනවද රට පාවල දීපු
අපේ මහා සංඝරත්නයට අපහාස කරපු රණවිරුවන් පාවල දෙන සරත් වංශක තවදුරටත් ඇතුළේ තියන්න.